සමිත සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ විසින් අද විශේෂයෙන් මේ වෘත්තීය සමිතියේ නායකයන්ගේ හමුව කැඳවීම අපි මේ අත්සන් කරපු ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කරන්නත් ඒ වගේම මේ රටේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන යන මර්ධනය ඒ වගේම පොදු දේපළ විකිණීම ඒ වගේම ජනතාවට සහන නැතුව රටට බොරු කියන ලෝකෙට බොරු කියන මේ ආණ්ඩුවට එරෙහිව අපි ගෙන යන ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා දැන් පහුගිය නවවැනිදා අගෝස්තු 9 වෙනිදා පුරවැසි ප්‍රකාශයක් නිකුත් කරා ආඥාවක් නිකුත් කරා අපි එහෙදි කිව්වා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට බැරි නම් වහාම ජනතාවට පවු නොදී මේක විසිරලා යන්න ජනතාව අලුත් ආණ්ඩුවක් තෝරගන්න හැබැයි එවෙනුවට දැන් රනිල් රාජපක්ෂ මේ වෙනකොට කරමින් තිබෙන්නේ රටේ ජනතාවට බදු බර ගහලා බර පටවල අනිත් පැත්තේ තමන්ගේ වටේ ඉන්න අයට ඇමති කන් දීලා එයා රැකගෙන එයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වැඩ පිළිලක් හදයි යනවා එනිසා අපේ සහෝදරයා ඇහුවා වගේ රනිල් වැඩකාරයෙක් තියා රනිල් අවංකමිනියෙකුත් නෙමෙයි අද රට ඉස්සරහා රනිල් ඔප්පු කරලා තියෙනවා රනිල්ට වැඩ බෑ කියන වැඩ බෑ විතරක් නෙමෙයි අදුමතරමේ තමන් තමන්ටවත් අවංක නැහැ රනිල් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියනකොට එන්නේ ජනාධිපතිවරට ආරක්ෂක අමාත්‍යාංශය විතර අනිත් ඒවා තියාගන්න බෑ කියන 22 ගේනකොට රනිල් කිව්වේ එහෙනම් 22 ගේන්නේ 19 නැවත ගේන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්දි ගේන්නේ හැබැයි දැන් 22 ගේන්න බෑ එහෙනම් 22 ගේන්න කලින් රනිල් රටට ඔප්පු කරන්න ඕන තමන් එහෙම මිනිහෙක් නෙමෙයි ආරක්ෂක අමාත්‍යාංශය විතරයි මං අද තියෙන්නේ මුදල් අමාත්‍යාංශ රමාත්‍යාංශ ටික මෙන්න හැමෝටම දුන්නා කියලා එහෙම දීලා ඒ දීලා නැහැ තමන් අවංක නොවි රටට වැඩ කරයි කියලා විශ්වාස කරන්න පුළුවන් අපිට බෑ ඒ නිසා රනිල්ට බැරි බව රනිල් හරි කැමැත්තෙන් රට වලපල්ලට ඇදගෙන යන බව මුදල් අමාත්‍යාංශය අතර මේ අමාත්‍යාංශ දෙක තියන් ඉන්නේ නිකන් නෙමෙයි රනිල් තවදුරටත් අපේ රටේ ජාතික සම්පත් ටික අවසන් කරලා රනිල් තමන්ගේ සිහිනය අවසන් කරන්න නම් අපි වෘත්ති සම්පත් ව්‍යාපාරය ලෙස අද මේ විරෝධතය ලියවිල්ල අවසන් කරලා අපි රනිල්ට කියන්නේ දැන් ඔයාගේ වැඩ පිළිවෙල වෙනස් කරන්න රට විකුණන එක නවත්තන්න මෙරටේ ශිෂ්‍ය සංගම් නායකයෝ මෙරටේ අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලගේ අතුරු ශිෂ්‍ය සංගම් වල නායකයෝ ගෝල්පේ සරගල බිමේ හිටපු ක්‍රියාකාරීකයෝ රට පුරා ඉන්න ක්‍රියාකාරී අරගලයට සම්බන්ධ වෙච්ච තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රනිල් බීතිය හදන්න හදනවා එසා අපි රනිල්ට කියන්න ඕනේ ඔයා ගොඩක් කල්ලෝක හැදුවන දැන් ඔයාට වයසයි වාටේ වැඩේ කරන්න බෑ එසා දැන් රටේ වැඩ කරන පන්තිය මේ අත්කල් බඳ ගනිමින් තිබෙන්නේ හෙට දවස් අපිට මුණ දෙන්න තියෙන අභියෝග වලට සූදානම් වෙන්නේ මහා භාණ්ඩාගාරයේ සාකච්ඡා ක්‍රමෙන් තියෙන රාජ්‍ය සේවකයාගේ පඩිය ගෙවන්නේ කොහොමද කියලා. විශ්‍රාමිකයන්ගේ වැටොක් ගෙවලා නැහැ තාම. එයිසා රට හැමතැනම ගැටලු මතුවලා එයිසා රට වටේ රනිල් කියමින් යනවා ජනතාවට සහන දෙන්න තමයි විකුණන්නේ කියලා. අපි අහනවා ඉතිහාසයේ විකුණපු අය සහන දුන්නද? එහෙම නැහැ. ඒ නිසා අද රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මෙලට වෘත්ති සම්පත ව්‍යාපාරය ලෙස මේ විරෝධතා ප්‍රකාශය අත්සන් කරලා කියන්නේ වහාම මර්ධනය නවත්තන්න එවගේම මේ විකිනීම නවත්තන්න ඒ විතරක් නෙමෙයි රටේ ජනතාවට සහන දෙන්න ඇමතිකන් නෙමෙයි ජනතාව එල්ලුවේ IMF එකටත් අපි කියන්නේ රටේ ජනතාව මේ පීඩාවට පත් කරන යෝජනා සාකච්ඡා කරද්දී අඩුමතරමේ මේ රටේ කම්කරුවෝ ඉවත් කරන නීති සංශෝධනය කරන්න අතර රාජ්‍ය සේවක ඉවත් කරන්න යෝජනා කරන 130 පෞද්ගලිකාංශ සේවකයන් වන්දින ඉවත් කරන 50 අයින් කරන්න කියනවා එතකොට මේ පාර්ලිමේන්තුව පවත්වන්න යනවා රටේ සත්ත පහක වැඩක් නැහැ හැබැයි ඒක ගැන සාකච්ඡාවක් නැහැ එහෙනම් දේශපාලන රිෆෝම්ස් දේශපාලන ප්‍රතිසංස්කරණත් ඕන නීති ප්‍රතිසංස්කරණ වගේ මේවත් ඕන එනිසා මේ හැමෝම රටේ මිනිස්සු පීඩාවටපත් කරලා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය යන්න යනකොට අපිට හෙට දවස ජීවත් වෙන්න අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් හෙට දවසක් වෙනුවෙන් වෙච්ච අරගලයකට අපිට හැමෝටම ඉන්න සිද්ධ වෙලා තියෙනවා එනිසා තමයි වෘත්ති සමිති සම්බන්ධ කරන මධ්‍යස්ථානය මේ විකිණීමට යොදිත ආයතන 50ක වෘත්ති සමිති නායක සහෝදරන්ට ආරාධනා කරේ සහෝදර සහෝදරියන්ට ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කරමින් මේ ආණ්ඩුවට පණිවිඩය දෙමු මේ මර්ධණයටවත් මේ විකිණීමටවත් අපි එකඟ නැහැ එසා අපි ඒකට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා ඒ සඳහා රට පුරා වැඩ කරන ජනතාව මෙරටේ සිවිල් සංවිධාන මෙරටේ ආගමික නායකයන් මෙරටේ බහුජන සංවිධාන මෙරටේ සියලු ගොවි සංවිධාන තරුණ සංවිධාන සිස් සංගම් මේ සියලු දෙනා ඒකාබද්ධ කරගත්ත පාරාදී ජනතා ක්‍රියාමාර්ග වල ඉදිරියට යාම සඳහා මේ ආරම්භයක් කරගමු මේ ආරම්භයේ හෙට දවස අපේ දරුවන්ට හිමි ඒ ජාතික සම්පත් ටික රැකලා දෙන මේ මාර්ගයට එරෙහි සැබෑ ජනතා ජයග්‍රහණයකින් අවසන් වෙන මේ පාලනයට එරෙහි
ආරම්භයක් බවට පත් කරගමු මේ සටන ජයග්‍රහණය දක්වා ගෙන යන්න අපි හැමෝම අත්හැර බැඳගෙන ඒ සඳහා මැදිහත් වෙමු එවෙනුවෙන් කටයුතු කරමු ඒ සඳහා වෘත්ති සමි සම්බන්ධ කරන මැදිස්ථානය ඒ සියලු දෙනාට නායකත්වය දෙන්න ඒ සඳහා මැදිහත් වෙන සෝදානම් කියන පණිවිඩය දෙමින් මේ අරගලය ජයග්‍රහණයක මිස නැවත හරවන්නේ නැහැ කියන පණිවිඩය දෙමින් මම නවතිනවා බොහොම ස්තුතියි ඔබ දන්නවා මේකට විදි බල මණ්ඩලයේ මර්මස්ථානය සමගම් අටකට කඩන සිල්පටි සූදානම් කරන්න කියන්නේ කමුටුවක් පත්කල තිබෙනවා ආතති ඇදිලා හිටපු අමාත්‍යාංශ හිටපු ලේකම් පසුගිය තරු බල පරිදි සභාපති බෙන්නඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් කමුටු වාර්තාව පසුගිය බදාදා එළි දැක්වුවා ඇමතිට වාර දුන්නා ජනගත කළේ නැහැ සමගම් අට අපි දන්නවා මේ රට අනික පැත්තකින් අදාහිලට ඊළඟ විදුලි ප්‍රභවය තමයි හිරු සහ සුළං මේක තාර්දාහක ආසන්න ප්‍රමාණයක් කඩමින් නිෂ්පාදනය කිරීම සඳහා පළමුව මේකට 500 බලාගාර දෙකක් ගන්න දෙදලා තියෙනවා ඒකාධිකාරී බලය ඉතාල පෞද්ගලික දුනි 8 වෙනිදා පාර්ලිමේන්තුවේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාහින් දෙන්න ගෝඨා පිටට තට්ටු කළා පර්ණන්ඩුට කිව්වා මොදිය බලපෑම දෙන්න කියලා එහෙම දුන්නා මේක එහෙම රටක් ඒසා අපි පෞද්ගලික කාර්යය කතා කළා දැන් ඉස්සරහට හඳුනලා දෙන හැම සමාගම් අරා දැන් ජනක රත්නායක මහත්තය තමයි ලයිට් කපන්නේ අපේ ලයිට් අපිට කපා ගන්න සැලකුම සකස් කරගෙන තිබෙනවා ඉදිරිපත් කරන රැහැත්නවා කඩවලට කාඩ් සිස්ටම් එක ඉදිරියේදී ඒකට යටි සැලසුම් කරනවා දැන් විදුලි බිල ජනක රත්නායක කපන්න ඕනේ නැහැ අපිටම කපා ගන්න හිතිලා කියන්නේ මේ මාසෙන් අවුලක් එක්ක දැන් කඩින් කාඩ්යක් අරගෙන අලුතෙන් හැකන ස්මාර්ට් මීටරේට ඉදිරියේදී ඔබට පුළුවන් රුපියල් 510 රුපියල් 200 කාඩ් දරගෙන අතුරට දා ගන්න දාලා පඩි දවසර සතියක් කලින් ගෙදර ලයිට් නැති ලයිට් අවශ්‍ය නම් නැති වෙන්න යනවා නම් කාඩ් එක එලි දරගෙන අත්‍යවශ්‍ය දවසරකම් පඩි ගන්නකම් කලවලේ ඉඳ අත්‍යවශ්‍ය දවසර ඉදිරියට පත්තු කර ගන්න. එවැනි වටපිටාව නිර්මාණය වෙන්නේ සම්පූර්ණයම මෙරට රටේ බල ශක්තිය කියලා කියන්නේ තෙල් විදුලි මර්මස්ථානයක් ජාතික අරසන් තර්ජනයක්. අපි බෞද්ධ වසරෙත් LNG ඇමරිකන් නිව් පෝස්ට් සමාගමට දෙනකොට ඒකාධිකාරී බලය දැන් හිරුවෙලේ නිසා සුළං වලින් විදුලි උත්පාදනය කිරීම බලය අදායන් දෙනකොට අපි එදා පෞද්ගලික ඔක්තෝබර් මාසේ කිව්වා ලංකාව ගල් යුද්ධයකට වගේ සමාන යුද්ධයකට හසුරුවයි කියලා. අපි දැක්ක හම්බන්තොට වරායට එනකොට චීන නැව බලපෑම් කළා ඉන්දියාව චීන නැවට එන්න දෙපා කියලා. තෙල් විදුලිය පදනම් කරගත්ත යුද්ධයක් මේ කලාපය ඇති වෙනවා. කොරෝනාවට වඩා අනිවාර්යයෙන්ම ජනතාව මියනවා ඒ යුද්ධයෙන්. ඒක වැඩි ඈතක් නැහැ. රාජ්‍ය ආයතන වලින් විශේෂම ගත්තොත් විදුලි බල ක්ෂේත්‍රය අයිතත් තෙල් කර්මාන්තය පෞද්ගලීකරණය කරනවා කියලා කියන බරපතල තත්ත්වයක්. සමාගම් අටකට දෙන්න යන්නේ. කමුටු වාර්තාව එලි දැක්වුවේ නැහැ. ඒක නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. IMF එකෙන් දැන් සකස් කරපුවක් ඇවිල්ලා තියෙනවා. ඒක වැඩි ඈතක් යන්නේ ක්‍රියාත්මක වෙනවා. තමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා අද ඇමති ඇවිල්ලා කියනවා වැඩබැරි තාසල්ල විදුලි බල මණ්ඩලයේ තේසාත්තා ඉන්න කියලා. 4900ක් 4200ක් වෙච්ච සේවකයන්ගෙන් 500ක් තියාගෙන ඉතිරි ගැටි දොට දානවා කියනවා. 26000ක් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගෙන් 13000ක් තියාගෙන ඉතිරි ගැටි දොට දානවා කියනවා. ජනක රත්නායක ඇවිල්ලා කියනවා ETF ගන්නවා ETF ගන්නවා ඒ මදිවට පෙන්ෂන් එකකුත් ගන්නවා කියලා. අවුරුදු පහ පාර්ලිමේන්තුවේ හිටියට රට කෑවට අනපරජ්‍ය යන රටට අයිතිකරව සම්මත කරාට උන්ට විශ්වාස වැටුප මලොත් නෝරටත් එක අම්බු වෙනවා. දැන් සෞදියා කිව්වා පැනල ගිය ජනාධිපතිට දැන් ඉස්ලාමට දෙන්න යනවා කියලා. අපේ රාජ්‍ය ආයතනයේ පැනල ගියොත් නොබෙ ගියොත් විශ්වාස වැටුනේ මේ ආයතනයට ඇතුළෙන්වත් දෙන්නේ නැහැ. දැන් මේක එහෙම රටක්. ඒ නිසා රට ඉබාගත යන්නේ. අයාල යන්නේ. ඒ නිසා වැඩබැරි තාසල්ලට ඊයේ දුන්න පත්තින් නැවත වතාවක් ඔප්පුලා තිබෙනවා. ඒසා පාර්ලිමේන්තුව පාඩුවේ විදුලි බල මණ්ඩලයේ පාඩුන පාර්ලිමේන්තුවට කලින් පාඩුවේ. ඒසා අපි කියනවා කාන්චල්ලට පාර්ලිමේන්තුව 225 න් 210කට වැඩිය විදුලි බල මණ්ඩලයේ තේසාත්තරයි බිල් ගෙවලා නැහැ. ඒසා විදුලි බල මණ්ඩලයේ සාත් අල්පතෙන් වෝට් එක පාඩුවේ. ඒසා කම්මා කරලා ඔය 225 න් 4.5 තියාගෙන ඉතුරු කට්ටිය වන්දි නොමෙව දොට්ට දාන්නේ බෙල්ලෙන් අල්ලලා කියලා. ඉතින් අපි කියනවා මේ ඔයගොල්ලන් දෙන්න බෑ. එසා අපි උත්සම සම්බන්ධ කරන මධ්‍යස්ථානයක් එක්ක එකතු වෙලා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ සම්සන්දනයේ සිටලා ඒකරාශි කරගෙන ඉන්නවා පක්ෂපාත වේදෙන් තොරව මේක වෙනුවෙන් අපි අරගෙන ගන්නවා තහං ගන්නවා ආණ්ඩුවට කියනවා පුළුවන් නම් විකුණන්න අපි විකුණන්න දෙන්නේ නැහැ
මේ ආණ්ඩුව අපි ඉල්ලීම කරන්නේ ඉක්ුවන්න එපා කියලා නෙමෙයි අකුණුල යන්න කියලා. එතෙන්ට පන්ති අපි මෙහෙවනවා ඒ හයිය අපි පාවිච්චි කරනවා ඒක අපි TUC එකත් එක්ක ඒකාත්මක කරනවා සාතිකයි ආණ්ඩු උසාවිය අපි පරාජය කරනවා එතන තක්ටි අපි කියනවා. කවුරුත් දන්නවා මේ රැස්වීම කියන මොහොතේදී මේ රාජපක්ෂ ආණ්ඩුව මර්ධනය විකිණීම දෙක හොඳට කරගෙන යනවා. හැබැයි මේ කරගෙන යනකොට ජනතාවගේ පැත්තෙන් කිසිදු සහනයක් නොදී ඊයේ කවුරුත් දැක්කා රාජ්‍ය ඇමතිගොල්ලෝ 35ක් දිවුරුන් දෙනවා. ඒ දිවුරුන් දෙන එක දැක්කහම ඇත්තටම මට නම් මේ රටේ ඉන්න හිතුන්නේ හරි හිරිකිතයක් දෙනවා. ඒ කියන්නේ මේ රට විනාශ කරලා හොරකම් කරලා මේ රට අද මේ තත්ත්වයට බංකොලොත් තත්ත්වයට ඇද දාලා ජනතාව පෝලිං යුගයට ඇති කරලා කරපු කට්ටිය ඉල්ලා අස්සෙලා නැවතත් දිවුරුන් දෙනවා. ඉතින් මේ ඇමති මණ්ඩලයෙන් අඩියක්වත් ඉස්සරහට රට ගෙනියන්න බෑ. හරි පැහැදිලි. රනිල් රාජපක්ෂ ජනාධිපතිට මේ මොහොතේදී කරන්න තියෙන එකම දේ තමයි මේ රට තව තවත් දවසින් දවස විනාශ නොකර දේපොළ විකුණන්න නැතුව කරුණා කරලා පාර්ලිමේන්තුව විසිරුවලා ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කරගන්න දෙන්න. ඒක තමයි අපේ ප්‍රධානම ඉල්ලීම. මොකද මේ ඇමති මණ්ඩලයට අඩියක්වත් මේ රට ඉස්සරහට ගෙනියන්න බෑයි කියලා හරි පැහැදිලි. මේගොල්ලෝ ජනතාවට සහන දෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඌමනාවල් ඉෂ්ට කර ගැනීමෙන් තමයි ඉන්නේ. කවුරුත් දන්නවා. පසුගිය දවස්වල ඇමති ගොල්ලන්ගේ ඒ නිවාස කැඩීම සම්බන්ධව මිලියන ගාණක් ඒගොල්ලෝ වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට ජනාධිපති ගොල්ලෝ හතර දිනක් විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා. 2020 අයවැයෙන් මිලියන 60ක් මේ සඳහා වෙන් කරලා තිබුණා. කාගේ සල්ලිද? ජනතාවගේ සල්ලි. ඒ වගේම දැන් ඉස්සරහට තව ජනාධිපති ගොල්ලෝ දෙන්නෙක් එනවා. රනිල් වික්‍රමසිංහත් ඒ වගේම අපිට පේන විදියට ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිටත් විශ්‍රාම වැටුපක්කා ඒ වරප්‍රසාද දෙන්න. කවුරුත් දන්නවා රාජ්‍ය අංශේ කිසිම සේවකයෙක් ඉල්ලා අස්සුණාට පස්සේ කිසිම වරප්‍රසාදයක් හිමි වෙන්නේ නැහැ. හිමි වෙන්නේ නැහැ. ඒකින්ද මේ ගෝඨාභය රාජපක්ෂට කිසිදු වරප්‍රසාදයක් හිමි විය යුතු නැහැ. හැබැයි එසේ තිබියදී මේ ආණ්ඩුව ඔහුට මේ වෙනකොට සියලුම ඒ වරප්‍රසාද දීලා කියනවා. ඒ වගේම ඉස්සරහට විශ්‍රාම වැටුපකුත් දෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මෙවැනි තත්ත්වයක් තුල රටේ ජනතාව ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. විශේෂයෙන් විශ්‍රාමිකයෝ මේ වෙනකොට 770,000 පමණ ඉන්නවා. මේ විශ්‍රාමිකයෝ පැති ගණනාවකින් පීඩාවට ලක් වෙලා ඉන්නේ. එකක් මේ විශ්‍රාමිකයෝ 60 පැවුනාට පස්සේ සියලු දෙනා පහේ ඔවුන්ට ඍණ රෝග වලට අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්නවා. මාසයකට රුපියල් 10,000ක් විතර ගත්තේ බෙහෙත් ප්‍රමාණය මුදල මේ වෙනකොට ඒක 20,000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ විශ්‍රාම ගිය 2021 ඉඳලා විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට පාරිතෝෂිකය දැන් වසරක් තිස ගෙවලා නැහැ. ඒ විශ්‍රාමිකයෝ බරපතල විදියට පීඩාවකට අසරණ ලක් වෙලා තියෙනවා. හැබැයි ඊයේ පෙරේද මම දැක්කා අමාත්‍ය මණ්ඩලය තීරණය කළා තියෙනවා මේ විශ්‍රාමිකයන්ගේ පාරිතෝෂිකය ගෙවුණු නැති විශ්‍රාමිකයෝ ඉන්නවා මේ වෙනකොට 19,000. ඒ 19,000ට කැබිනට් මණ්ඩලය තීන්දු කළා තියෙනවා වසරක තුල ගෙවිය යුතු පාරිතෝෂිකය ගෙවන්න කැබිනට් මණ්ඩලය මුදල් වෙන් කළා කියලා. මම දන්න විදියට ඒක 100%ක් සත්‍යතාවයක් නෑ.
ඒ වෙන් කළා තියෙන්නේ 2019 දෙසැම්බර් 31 දක්වා 2021 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාමගියන්ට පමණයි 2022 ජනවාරි ඉඳන් මේ දක්වා විශ්‍රාමගිය විශ්‍රාමගියන්ට පාර්ශ්වීය ගෙවරන්නේ හැබැයි ඒ සඳහා මම දන්න විදිහට මුදල් වෙන් කළා නැහැ එතකොට මෙවැනි තත්ත්වයක් තුල තමයි ආණ්ඩුව පවත්කරගෙන යන්නේ මේකෙන් දවසෙන් දවස ජනතාව පීඩාවට පත් වෙනවා ඒකින්ද අවසාන වශයෙන් අපි කියන්නේ කරුණා කරලා මේ අමාත්‍ය මණ්ඩලයට මේ රට පවත්කරගෙන යන්න කිසිදු හැකියාවක් නැහැ 1.9ක් මෙතනින් එහාට රට ගෙනියන්න බෑ වහාම පාර්ලිමේන්තු විසිරලා අලුත් කණ්ඩායමකට ඒක බාර දෙන්න ඒ බාර දෙන්නම අපි සූදානම් මේ රට ගොඩ නගන්න කෙටි කාලයක් තුළ ඒ ගොඩ නැගීමේ හැකියාව උත්සව සම්පති විදියට අපිට තියනවා කියමින් මේ ගෙනියන ඉදිරි සටන් වලට විශ්‍රාමික විදියට සියලු දෙනාම ඒ සහභාගීත්වය දායකත්වය දෙනවා පොරොන්දු වෙමින් මා නියඬ වෙනවා ස්තුතියි රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය